පොඩි මේ ප්‍රශ්නයක් වුණා මට ළඟදී මගේ ටයර් එක හුලං බැහැලා බව දන්නේ නැතුව මගේ මේ තියෙන ලෝ ප්‍රොෆයිල් ටයර් හුලං බැහැලා බව මට ඇහැට පේන්නේ නැති නිසා මට වැඩි ගාණක් නැතුව දුවලා මගේ ටයර් එකක් පිපුරුවා. පස්සේ මම කල්පනා කරා මේක මට ටයර් ප්‍රෙෂර් එක ගෙදරදීම බලාගත්තා නම් මොකක් හරි කරගන්න තිබ්බ නේද කියලා. පස්සේ මම පොඩි අයිටම් එකක් ඕඩර් කරා ඩරාස් එකෙන්. චුට්ටක් අපි ඒක චෙක් කරලා බලමුද. මේ තියෙන පැක් එක එක වුණා මට 1752ක්. මාස්ක දාගම කොක්කොටම කලින් අපි ඉන්නේ මේ පාරේ. පැකට් එක නම් ගලවුවා. පැකට් එක ගලවලා මේ තියෙන්නේ ටයර් ගේජ් එක. තාම මම මේ පැකින් එක ගලවෙන්නේ නැහැ. සීල් පිට තියෙන්නේ ඩිජිටල් ටයර් ගේජ්. ඉන්ස්ට්‍රක්ෂන්ස් තියෙනවා. හෙල්ප්ෆුල් හින්ට්ස් තියෙනවා. අපි එක ගලව ගමු දැන්. ස්ටියරේ ගලවුවා. ඇලකෝ කරවුණා. මෙහෙම තමා තියෙන්නේ ටයිපෙස්ටර් ගේජ් එක. මේවා බටන්ස්ද? නෑ මේවා බටන්ස් නෑ, ප්‍රෙස් වෙන්නේ නෑ. මේක තමයි බටන් එක. ලයිට් එකක් තියෙනවා. 0 තියෙනවා. අපි බලමු මේකෙන් කොහොමද ටයර් ප්‍රෙෂර් එක බලන්න කියලා. මම මුලින්ම මේ අඳුරු පැත්තේ තියෙන ටයර් එකක් තෝරගත්තා. මොකද මේකේ ලයිට් එකක් තියෙන නිසා ඩස් කැප් එක තියෙනවා උඩ පැත්තේ. අපි ඩස් කැප් එක ගලව ගමු මුලින්ම. සාමාන්‍යයෙන් අපිට ටයර් ප්‍රෙෂර් එක මේකේ 32ක්මම තියලා තියෙන්නේ. අන්තිමට මම හැබැයි බලලා දැන් දවස් 2-3ක් වෙනවා. ඔන්න ගේජ් එක ඔන් කරා. අපි ගේජ් එක තියමු. පාටංකයක් ලැබුණා. අපිට මේක පෙන්නන්නේ බාර් 2.4 කියලා. 2.43 කියලා. අපි මේකේ ඩස් කැප් එක වහලා අපි බලමු ඉස්සරහ ටයර් එක ප්‍රෙෂර් එක. මේක ඔටෝමැටිකලි 0 වුණා. ඉස්සරහ ටයර් එක ගේජ් එක ඔන් කරගත්තා. මේක පෙන්වනවා 2.62 කියලා. අපි 2.43, 2.62 බාර්. අපි කෝකටත් තව ටයර් එක බලමු. ඔන් කරා. එක පෙන්න 2.48 කියලා. 2.48. මේකේ ඉන්ස්ට්‍රක්ෂන්ස් කියවන කොට අපිට බලා ගන්න පුළුවන්. මේකේ මෝඩ්ස් 4ක් තියෙනවා. ඔයාලට ඩිස්ප්ලේ එක පේනවා ඇති. PSI වලින් බලන්නත් පුළුවන්. මේක බාර් වලින් බලන්නත් පුළුවන්. කිලෝ පැස්කල් වලින් බලන්නත් පුළුවන්. ඝන සෙන්ටිමීටරේට කිලෝග්‍රෑම් වලින් බලන්නත් පුළුවන්. ඇත්තට මම හිතනවා මේ ප්‍රොඩක්ට් එක සාර්ථකයි කියලා. අපි මේ වගේ තවත් ප්‍රොඩක්ට් එකක් හොඳ ප්‍රොඩක්ට් එකක් ලැබුණොත්
cek kerla balala, api ikan kata agarmu, bawang studi.